අද ලෝකයේ ඔබට ජය ගන්නට මේ උත්සව සභාව අමතමින් වෙසෙසි දෙසුම සිදු කළ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමන්ට මාගේ ගෞරවපූර්වක ස්තුතිය. එසේනම් අපි සූදානම් අද දවසේ අපේ ප්‍රධාන කර්තව්‍ය වෙත යොමු වෙන්න. 137 වන ඒ උපත් සැවරුමට සමගාමීව අපි අද දවසේ සිදු කරනවා ශිෂ්‍යන්ත ප්‍රදානයක්. මේ ශිෂ්‍යන්ත ප්‍රදානය පිළිබඳව කතා බහ කරන විට මේ සඳහා අපි තෝරාපත් කරගන්නේ 2021 වසරේදී අපොස්ත සාමාන්‍ය පෙළ විභාගයේ මෙන්ම ඒ සමස්ත විභාග අපේක්ෂකයන් අතුරින්ම සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට මුළු දිවයිනින්ම ඉහළම සමලැකිනු ලැබූ සිසුන් සහ සිසුවියන් අද දවසේදී විශේෂත්ව ප්‍රදානය ලබා ගන්නවා. විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි විශේෂත්ව ප්‍රදානය වෙනුවෙන් අපිත් සමගින් අනුග්‍රාහක බව තුන එකතු වෙනවා. අපි දන්නවා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් මේ සඳහා රුපියල් 50,000ක ස්ථීර තැන්පතුවක් අද දවසේ මේ සිසු සිසුවියන්ට ප්‍රදානය කරනවා. ඒ වගේම අද දරන අනුග්‍රහයෙන් නවීන ටැප් පරිගණක, ඒ වගේම තමයි කුමාරතුංග මුනිදාස පදනමේ අනුග්‍රහයෙන් අද දවසේ මේ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය තුළ ශිෂ්‍යත්වය දිනා ගන්නා අපේ සිසු සිසුවියන්ට වගේම ඔවුන්ගේ පාසල්වල පුස්තකාලයේ පරිහරණය සඳහා කුමාරතුංග පණිතුමන්ගේ දැරට මුද්‍රණය පවතින පොත් කට්ටලයක්ද පිරිනැමීමට අද දවසේදී නියමිතයි. ඉසුරු ඔව්. එසේනම් අපේ මේ සූදානම කුමාරතුංග මුනිදාස පදනම සංවිධානය කරනු ලබන 137 වන කුමාරතුංග මුනිදාසුන්ගේ උපත් සමරුව හා සමගාමීව කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය වෙත යොමු වෙන්නටයි. ඒ සඳහා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ශෂි කණ්ඩප්පි මහත්මියට, එවැගේම දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මාධව මඩවල මැතිතුමන්ට, එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමිය වෙනුවට මෙහි සැපෙමිණි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුමුර මහත්මියට, එවැගේම ඩාලිපට්ල සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මැතිතුමන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සමාජික විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියට ප්‍රථමයෙන්ම මා වේදිකාවට ආරාධනා කර සිටිනවා ඔබ සියලු දෙනාට සහතික පත්‍රය පිරිනැමීම සඳහා. ඔබට සහතික පත්‍රය පිරිනමන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අතිරේක ලේකම් උදාරා දික්කුඹුර මහත්මිය. ඉන් අනතුරුව ඔබ වෙත රුපියල් 50,000ක ස්ථාවර තැන්පතුව පිරිනමනු ලබන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ශෂි කණ්ඩප්පි මහත්මිය. ඉන් අනතුරුව නවීන තැප් පරිගණකයක් ඔබ වෙත අද දරන මාධ්‍ය ජාලයේ විධායක ප්‍රධාන විධායක මාධව මඩවල මැතිතුමන් අතින් පිරිනමනවා. ඉන් අනතුරුව කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ දැනට මුද්‍රණයේ පවතින පොත් කට්ටලයක් සිසුවියන්ගේ පරිහරණය සඳහා ඩාලිබට්ල සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මැතිතුමන් අතිනුත් පාසලේ පරිහරණය සඳහා පාසලේ විදුහල්පතිතුමාට හෝ විදුහල්පතිතුමියට අනුලා විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිනිය අතිනුත් පිළිගන්නවා ඇති. ලොවට උපන්නේ පුත ඔබ යම් කිසිවක් පිණිසය සුබ. එසේනම්
කුමාරතුංග මුනිදාසයන් මුනිදාසයන්ගේ ආශිර්වාදය සහිතව අපේ මේ සූදානම මෙවර ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවය හා එකතු වන්නටයි. ප්‍රථමයෙන්ම ආරාධනය 2021 වසරේ සමස්ත දිවයිනෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටි අපේක්ෂකයින් අතරින් සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට සම ලකුණු ලබාගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ජනුති තරිඤ්ඤා රත්නායක සිසුවියට සිසුවිය සමගින් විද්‍යාලයේ විද්‍යාලාධිපතිනි සුභාෂිනී දෙවටගොඩ මැතිනියටත් ආරාධනා කර සිටිනවා වේදිකාවට පැමිණෙන ලෙසට. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන කොළඹ දේවි බාලිකා විද්‍යාලය මේ සිසුවරම ආරම්භයේ පටන් මේ තුන්වෙනි වතාවට තමයි මේ සිසුවරම ජයග්‍රහණය කරන්නේ. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ජනුති තරිඤ්ඤා රත්නායක සිසුවියට සහ එම විද්‍යාලයේ විද්‍යාලාධිපතිනියටයි මේ ආරාධනය. ප්‍රථමයෙන්ම ජනුති තරිඤ්ඤා රත්නායක සිසුවියට හිමි සහතික පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය අතින් පින්නවනවා ඇති. ඉන් අනතුරුව ඔබට හිමි රුපියල් 50,000ක ස්ථාවර තැන්පතුව ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සාමාන්‍ය අධිකාරීතුමිය අතින් පිරිනමනවා ඇති. ඉන් අනතුරුව ඔබට හිමි නවීන ටැප් පරිගණකය දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මාධව මඩවල මැතිතුමන් අතින් පිරිනමනවා. ඉන් අනතුරුව මේ වන විට මුද්‍රණයේ පවතින කුමාරතුංග මුනිදාසෝරින්ගේ පොත් කට්ටලයක් ඔබට පිරිනමනවා. එවගේම විදුහල්පතිතුමියට පාසලේ පුස්තකාලය සඳහා පරිහරණයට පොත් කට්ටලයේ පිරිනැමීම විශේෂඥ වෛද්‍ය අල්ලා විජේසුන්දර මහත්මියන් මේ මොහොතේදී සිදු වෙනවා. එවගේම සිසුවියට සහ විදුහල්පතිතුමියට ඉතාමත් කෞරවයෙන් යුතුව මතක් කර සිටිනවා වේදිකාවේ වම්පස කෙළවරින් රැඳී සිටින ලෙසට අවසානයේ සමූහ ඡායාරූපයේ සඳහා පෙනී සිටින්නට. මීළඟට සම ලකුණු ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ මහේන් සස්විරු සිසුවාට සහ කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එල්.ඩබ්ලිව්.කේ. සිල්වා මහතාට මෙතුමාට ආරාධනා කර සිටිනවා වේදිකාවට. ප්‍රථමයෙන්ම සිසුවාට හිමි සහතික පත්‍රයේ පින්නමනවා. ඉන් අනතුරුව ඔබට හිමි රුපියල් 50,000ක් වටිනා ස්ථාවර තැන්පතුව පින්නමනවා. ඉන් අනතුරුව ඔබට හිමි නවීන ටැප් පරිගණකය පින්නමන බොහෝත ඔබේ පරිහරණය සඳහා දැනට කුමාරතුංග මුනිදාසෝරින්ගේ මුද්‍රණයේ පවතින පොත් කට්ටලයේ පින්නමන බොහෝත සහ අවසාන වශයෙන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ට විද්‍යාලයේ පුස්තකාලයේ පරිහරණය සඳහා එම පොත් කට්ටලය පින්නමන බොහෝත. මීළඟ ආරාධනය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදිත්‍ය කුසුම්සිරි සිසුවියට සහ එහි විද්‍යාලාධිපතිනිය වන ශෝභා සුමනසේකර මැතිනියන්ට. මියුසියස් විද්‍යාලය මේ සිසු වරම දිනන්නේ දෙවන වතාවට. ඒ වගේම තමයි 2021 වසරේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂයට මියුසියස් සම ලකුණු ලබාගත් දිවයිනෙම සම ලකුණු ලබාගත් සිසු සිසුවියන් 11 දෙනෙක් අතරින් දෙදෙනෙක්ම කොළඹ මියුසියස් විද්‍යාලයේ. ප්‍රථමයෙන්ම සිසුවියට හිමි සහතික පත්‍රය, ඉන් අනතුරුව ඔබට හිමි රුපියල් 50,000ක් වටිනා ස්ථාවර තැන්පතුව පින්නමන බොහෝත. ඉන් අනතුරුව ඔබට හිමි නවීන ටැප් පරිගණකය පින්නමීම සිදු කරනවා. අවසාන වශයෙන් ඔබේ පරිහරණයට සහ විද්‍යාලයේ පුස්තකාලයේ පරිහරණය සඳහා කුමාරතුංග මුනිදාසයන්ගේ දැනට මුද්‍රණයේ පවතින පොත් කට්ටලයේ පින්නමීම සිදු කරනවා ඇති. විද්‍යාලාධිපතිතුමියට නැවත වතාවක් ආරාධනා කරනවා. මේ කොළඹ මියුසියස් විද්‍යාලයේ සරිණි තරිත්මා
පීරිස් සිසුවියයි. මීළඟට කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්වය 2021 ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ සඳහා එක්වන්නේ. ශිෂ්‍යත්ව ප්‍රදානය හා එක් වූ ඔබ සියලු දෙනා වේදිකාවේ 15 වසර කෙළවරෙහි රැඳී සිටින නිසා ඔබ සියලු දෙනාට මතක් කර සිටිනවා. මීළඟට ශිෂ්‍යත්ව ප්‍රදානය හා එක්වන්නේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නිමේදී පහන්සිරුණි වීරරත්න සිසුවිය සහ විදුහල්පති වෙනුවට නියෝහි විනෝචි විදුහල්පති තනුජා ප්‍රියන්ති මහත්මියටයි මේ ආරාධනය ඔබට හිමි ශිෂ්‍යත්ව ශිෂ්‍යත්වයේ ලබා ගන්නා ලෙසට. ප්‍රථමයෙන්ම සිසුවියට හිමි සහතික පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුමිය අතින් ඉනතුරුව ඔබට හිමි රුපියල් 50,000ක් වටිනා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් ඔබට ලැබෙන ස්ථාවර තැන්පතුව, අද දින මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් ඔබට ලැබෙන නවීන ටැප් පරිගණකය, ඉනතුරුව ඔබේ පරිහරණය සඳහා කුමාරතුංග මුනිදාසගේ පදනම මගින් ඔබට ලබා දෙන උත්කට්ටලයේ සහ පාසලේ පුස්තකාලයේහි පරිහරණය සඳහා විද්‍යාලාධිපතිතුමිය වෙත ලබා දෙන නියෝජ්‍ය විදුහල්පතිනිය වෙත ලබා දෙන උත්කට්ටලයේ පින්නමලවා ඇති. මීළඟට 2021 වසරේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා සම ලකුණු ලබාගත් වියන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ගයනී සචේතනා රණසිංහ සිසුවියටයි ආරාධනය. ඒ වගේම එම විද්‍යාලයේ විදුහල්පති DHSD සෝමරත්න මෙතුමන්ටද මේ අවස්ථාව හා එකතු වන්නට ආරාධනා කර සිටිනවා. ඒ වගේම තමයි ගම්පහ වියන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය අකණ්ඩව දෙවන වසරට තමයි මේ ජයග්‍රහණය ලබන්නේ. 2020 වසරේ ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේදී වියන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ දරුවෙකු මේ ශිෂ්‍යත්වයේ දිනා ගන්න ලැබුවා. ඔබට හිමි ටැප් පරිගණකයේ මේ මොහොතේදී පින්නමනවා. මීළඟට අපි ආරාධනා කරනවා මාපල විශාකා බාලිකා විද්‍යාලයේ නිර්මාණී ශස්ත්‍රී සිසුවියට. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි පියුමි ගුණසේකර මැතිතුමියට අපි ආරාධනා කරනවා වේදිකාවට ඈත් සමගින් එක්වන්නට. එයරුව ඇයට හිමි සහතික පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියගේ සුරතින් ලබා ගන්නා මොහොතයි මේ මොහොත. ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් පිදෙන රුපියල් 50,000ක ස්ථාවර තැන්පතුව ඇයට පිරිනැමෙනවා. ඉනතුරුව දෙන මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් ලබා දෙන නවීන ටැප් පරිගණකය ලබා දෙන මොහොතයි මේ ආකාරයෙන් සිදුවන්නේ. කුමාරතුංග මුනිදාස පදනමෙන් ඇයට පිදෙන මුද්‍රණයේ පවතින පොත් කට්ටලය වගේම විද්‍යාලයේ පරිහරණය වෙනුවෙන් පිදෙන පොත් කට්ටලයක් මේ මොහොතේ පරිත්‍යාග කරනවා. මිනනතුරු අපි ආරාධනා කරනවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කාලිංග අචින්ත දිලුක්ද සිල්වා සිසුවාට, ඒ වගේම අදවසේ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති වෙනුවට අපි ආරාධනා කරනවා එහි සිංහල විෂය භාර ආචාර්යනි ගංගානේ වික්‍රමරත්න මැතිණියනි ඔබතුමියට. ඔබේ උණුසුම් මත්පොළ සන්නාධි අපේක්ෂකමු මේ ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණ. ඒ ජයග්‍රහණ වලට අපි මේ ආකාරයෙන් ඔවුන් අගයනවා. ඉතින් ඔන්න මේ මොහොතේදී සහතික පත්‍රය පිරිනැමෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියගේ සුරතින්. එන අනතුරුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව වෙතින් පිදෙන ස්ථාවර තැන්පතුව ලබා දෙන මොහොතයි
මේ අවස්ථාවේ සිදුවන්නේ. ඔබ වෙනුවෙන් නවීන ටැප් පරිකල්පනය පිරිනැමෙන මොහොතයි මේ අවස්ථාව. ඔහුගේ භාවිතය සඳහා කුමාරතුංග මුණිදාසේ ශූරින්ගේ මුද්‍රණයේ පවතින පොත් කට්ටලේ පිරිනැමෙනු ඇත. එනතුරුව විද්‍යාලයේ පුස්තකාලයේ පරිහරණය සඳහා මීළඟ පොත් කට්ටලය මේ ආකාරයෙන් පිරිනැමෙනවා. මිනනතුරුව අපි ආරාධනා කරනවා රබුක්කන පින්නවල ජාතික පාසලේ සදී පාසල් විනී සිසු බිඳ. එත් සමගින් මේ විද්‍යාලාධිපති WGN සිරිමාන්න විදුහල්පතිතුමනි ඔබතුමන්ටත් අපි ආරාධනා කරනවා. සදීපා සෙව්මිනි සිසුවිය සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂයට දිවයිනෙන්ම සම වැඩිම ලකුණු වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඇය සමස්ත ප්‍රතිඵලයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමුවැනියාද වෙනවා. එනතුරු අපි ආරාධනා කරනවා අනුරාධපුර වලසිංහ හරිස්තන්ද මහාවිද්‍යාලයේ කල්පා විදුසරණී සිසු බිඳ. එවෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශය අතිරේක ලේකම්තුමිය විසින් සිදු කරනවා. ඉනතරව ජාතික දිනකිරීමේ බැංකුවෙන් ඇයට පිදෙන ස්ථාවර තැන්පතුවයි මේ ආකාරයෙන් පිරිනමන්නේ. දරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් නවීන ටැප් පරිගණකය මෙලෙසින් පිරිනමනවා. දැනට මුද්‍රණයේ පවතින කුමාරතුංග මුනිදාස ශූරින්ගේ එපොත් කට්ටලය ඇගේ භාවිතය වෙනුවෙන් ඇයට පිරිනමන මොහොත. එවගේම අපි මීළඟට ආරාධනා කරනවා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පමුදිකා සත්සරණී කුමාරසිංහ සිසු බිඳ. විද්‍යාපදනිය වෙනුවට අපි ආරාධනා කරනවා සිංහල භාෂා විෂය භාරාචාර්යනි නාලිකා නිරූක්ෂිකුරු මෑණියනි ඔබතුමීට ඈත් සමගින් වේදිකාවට එක්වන්නට. ඇරිමි සහතික පත්‍රය මේ මොහොතේදී පිරිනැමෙනවා. ස්ථාවර තැන්පතු පිරිනමන මොහොතයි මේ අවස්ථාව. දෙදහස් 2021 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිට සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂය සඳහා දිවයිනෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් මේ වසරේදී කුමාරතුංග මුනිදාස සිසුමරණව අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ ඒ ශිෂ්‍යත්වලාභී ඔබ සියලු දෙනාගේ සහ විද්‍යාලයේ විද්‍යාලාධිපතිතුමන් විද්‍යාලාධිපතිතුමියන් හෝ ඔබ සමග සහභාගී වූ සිංහල විෂය වාර ආචාර්යනි ආචාර්යතුමියන් ඇතුළුව සමූහ ඡායාරූපයේ පෙනී සිටීම සඳහා ඔබ සියලු දෙනාට වේදිකාවේ ඉදිරිපසට පැමිණෙන ලෙසට ආරාධනා කර සිටිනවා. වේදිකාව මතට පැමිණෙන ලෙසට ආරාධනා කර සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මේ දරුවන්ගේ ජයග්‍රහණය පිටිපස අනිවාර්යයෙන්ම විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරුන්ගේ ආචාර්යවරියන්ගේ කැපවීම ඒ වගේම විද්‍යාලාධිපතිතුමන්ලාගේ තුමියන්ලාගේ කැපවීම අනිවාර්යයෙන්ම මේ දරුවන්ගේ පිටිපසින් තිබෙන්නට ඇති. ඊට හොඳම නිදසුන් කිහිපයක් මේ උත්සව සභාවේම අපිට දැක ගන්නට පුළුවන්. මියුසියස් විද්‍යාලය තුන්වැනි වතාවට තමයි මේ සිසුවරම
ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම දේවි බාලිකා විද්‍යාලයේ දෙවන වතාවට, ඒ වගේම තමයි වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය අකණ්ඩව දෙවන වතාවට තමයි ගිය වසරේදී මේ ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේදී කුමාරතුංග මුනිදාස සිසු වරම වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවෙක් විසින් ජයග්‍රහණය කරා. සිසුවෙක් විසින් ඉතින් මෙවරත් ජයග්‍රහණය කර තිබෙනවා. එවැගේම තමයි ඒසුරු අදවසේ අපි ඔවුන් වෙනුවෙන් පිදෙන මේ දිරිගැන්වීම තවත් පරම්පරා කිහිපයකට ඔවුන් විසින් තවත් දිරිගැන්වීම් සිදු කරાવી, තව තවත් දක්ෂයින් අතිදක්ෂයින් බිහි වේවි. අපේ ඒකායන ප්‍රාර්ථනයයි රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් ඔවුන් සේවය කරාවි. සමවෙන්න දේවි බාලිකා විද්‍යාලය තුන්වන වරට තමයි මේ සිසු වරම ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ කුමාරතුංග මුනිදාස පදනම විසින් සංවිධානය කරනු ලබන, උපත් සමරුව හා සමගාමීව සංවිධානය කරනු ලබන කුමාරතුංග මුනිදාස සිසු වරම ආරම්භයේ පටන්ම ඒ සඳහා නොමද සහයෝගය ලබා දෙන අනුග්‍රාහක භවතුන්වත් මේ මොහොතේදී මතක් කර සිටිය යුතුමයි. ජාතික ඉදිරි කිරීමේ